කියනවත් අහන්න බැරි වුණාට. තමුසේගේ නම මොකක්ද? ඒත් කියලා නැවතුනේ. ඒක දිග කතාවක් මගේ යාළුවා. මේ කාල කන්‍නි යුද්ධය පොරොන් පුරා ජේරු ගන්න අලුත් තාක්ෂණය මගේ මුළු පෞල් ජීවිතේ විනාශ කරා. හරියට වෙගම ඔය තාක්ෂණේ ඒ නම අහනවට මම කැමති නෑ. ඔය මහලු තාක්ෂණයට පුළුවන් වුණාද? අර මෙරි එක මිනිහෙක්වත් මර දෙන්නේ. මේ මිනිස්සුගේ ජීවිතවල වටිනාකමක් නැහැ. ඒක නම් කියලා වැඩක් නෑ සහෝදරයා. මේ යුද්ධේ අලුත් තාක්ෂණය අපිව කියලා ගන්නාමු රාජ්‍ය. ඕවා ගැන දැන් කතා කරලා වැඩක් නෑ යාළුවා. අපි ඉක්මනට යමු. නැත්තම් අපිටත් දෙන්නේ මේ උතුරු මරු යකාට පිළිවෙත්. ඒක ඇත්ත මගේ යාළුවෝ. අපි යමු. බස ඕ බලන්නේ මොකද මේ ජාතක නල්ල පාන ජාතක අපි මහා ගෝල තානෝ වඳුරු කුලයක උපන්නලු ගෝලේ වඳුරු කුලයක මින්නේ පුලී වඳුරු ගැලෙක වතුරේ දුන්නලු මහා බෝම්බ පිපිරීමේ 2000කට අධික මිනිසක් මරුට ශක්තිමත් කරගෙන එන්න කියන දෙයකට මූණ දීපා. ඔව්. දැන් ඉතින් ඔය දුක යන්නත් එක්ක තව තේකක් හදලා ගන්න ඕනේ. ඔය දැන් කිදී නේන. බර්නඩ් ගේ ඔපරේෂන් එක ඉදවඩක් වාඩයා සාර්ථක වුණා සර්. අපිට පුළුවන් නේද සර් නැනෝ තාක්ෂණය වගේ තාක්ෂණයන් භාවිත කරලා මේ වගේ ඔපරේෂන් වලින් මීටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. ඔව් සර්. අනාගතයේදී අපිට පුළුවන් වේවි නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය වගේ දේවල් යොදාගෙන ඒඩ්ස් වගේ හොඳ කරන්න බැරි රෝගත් හොඳ කරන්න. මටත් ආරංචි. කවුද ළමේ මේ සුව කරන්න බැරි ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් හොයාගෙන ඉන්නේ නේද? මාත්‍යක පත්‍රයේ දිනන කොච්චර එකක් ඒක නම් ඇත්ත මාකස් අපි ඉස්සෙල්ලා මොඩේලා තාක්ෂණයට හොඳට මැන්නා ඒත්
තාක්ෂණය කොච්චර හොඳ දේවල් කරන්න පුළුවන්ද කියලා මම තේරුම් ගත්තේ මගේ පුතාගේ ඔපරේෂන් එකෙන් පස්සේ. මගේ පවුලත් අද මෙතන හිටියනම් ඔය තාක්ෂණයට බැරි වේද මගේ මේ මූණ පොට්ටක් වෙනස් කරගන්න? එහෙම වුණා නම් කොච්චර හොඳද? ඒකටත් මම පින් කරලා නැහැ. अनाथ अभी